හොඳයි ඔයාලා දන්න විදිහට ගොඩක් ෆිල්ම්ස් ඇවිල්ලා තිනවා ඒ ෆිල්ම්ස් වලට පාදක වෙලා තියෙන්නේ මොකක් හරි පොතක් ඒ කියන්නේ මීට කලින් කවුරු හරි ලිව්ව පොතක් පාදක කරගෙන තමයි මේකේ ෆිල්ම් ඇඩැප්ටේෂන් එක වෙලා තියෙන්නේ ඉතින් අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් හැරි පොටර් ලෝඩ් ඔෆ් ද රින් මෙන්න මේ කතා ඔක්කොම පොත්මා පොතකින් තමයි පසුව චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ ඉතින් මේ විතර නෙවෙයි තව කතා ගොඩක් තියෙනවා ප්‍රසිද්ධ වෙච්ච කලින් පොතක් පාදක කරගෙන නිර්මාණය කරපු इतनी मंगा वीडियो के अरंगावे अलुते एन तीयन सूपर फिल्म दहाँ मे फिल्म दहायम पादक कल निर्माण वीच हिमंड एक प्रसिद्ध वीच पोत दहायक मत इतनी अभिबल मे वीडियो के मोनादे पोत कियला පළවෙනි කතාව විදිහට මම තෝරගත්තේ විතවුට් රිමෝස් කියන කතාව. ඉතින් විතවුට් රිමෝස් කියන්නේ ටොම් ක්ලැන්සිගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච කතාවක්. මේ පොත අන්තර්ජාතික වශයෙන් බෙස් සෙලර් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එතරම් මේ පොතට ලොකු ප්ලේස් එකක් ඇවිල්ලා තියෙනවා ඒ කාලේ. ඉතින් මේ කතාවේ මේ නිස්ටා විදිහට අපිට බලා ගන්න පුළුවන් මයිකල් බී ජෝඩන්ව. ඉතින් මයිකල් බී ජෝඩන් කියන්නේ බ්ලැක් පැන්තර් කතාවේ එරික්ට රංගපාන එක්කෙනා. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩ්, ජස්ට් මර්සි, ෆැන්ටාස්ටික් ෆෝ 2015 වගේ කතාවලත් අපිට මේ චරිතය බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වි සීල් කෙනෙක්ගේ කෙල්ලව ලෝකේ ඉන්න ඩ්‍රග් ලෝඩ් කෙනෙක් මැරුවට පස්සේ වෙන සිද්ධිය තමයි මේ කතාවේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ කතාව ගොඩක් පට්ට කතාවක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ एंटिलस एंटिलस के अन्ने निक एंटोस्का विसिंग रचना करने तक कुतिया देदास विषय के फेब्रुवारी दहाना में तमाई में फिल्म में का निकुत्ते ने तीन ने यदि मैं कहता हूँ हॉरर सा मिस्ट्री कैटेगरी का तमा आयत्व ने केरी रसल ले तो हुआ तावत तीसरा मैं को रंगने दाय के बिना ये पैनल गये वो अद्भुत सत्य तमा निवेश रंधवगी ने सिद्धियाँ संबंध गति चकतावक तमाई में एंटिलस कतावे तीन ने ඊට පස්සේ ඉන්ෆිනිටි කියන කතාව ගත්තොත් එහෙම මේ ෆිල්ම් එකේ නම තමයි ඉන්ෆිනිටි. හැබැයි මේ පොතේ නම වෙන්නේ රේන්කාර්නේෂන් පේපර්ස්. ඉතින් මේ කතාව කෙනෙක්ගේ හිතට වදින සිද්ධියක්. ඒ කියන්නේ මායාවක් විදිහට එයා විශ්වාස කරන දෙයක් ගැන තමයි යන්නේ. ඒ කියන්නේ එයා හිතනවා මේ දේ එයාගේ අතීත ජීවිතය ගැන හෙළකිරීමක් කියලා. ඉතින් මේ ෆිල්ම් එකේදී අපිට මාර්ක් ඕල්බර්ග්, ඩයිලන් ඕබ්‍රයන් වගේ නළුව බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ෆියර් ස්ට්‍රීට් කියන කතාව नेटफ्लिक्स तमें फियर स्ट्रीट कथावे एन दिए अणुव दर्शक गोडम प्रसिद्ध कथावक्तम फियर स्ट्रीट की अने गूस बम सीरियस दीन अने कथामाल निर्माण दीन मे फियर स्ट्रीट पोतल आर एल स्टाइम मई इध ली जानियाम मेक अद्यक्ष करें कोमी मे कथाव दिशे की रिलीजन तीन तमें की अने हरिम दवास मट होने इट पास नाइटमेयर एली की कथाव මේ කතාවට නම් තාම හරියටම රිලීස් ඩේට් එකක් දීලා නැහැ කොහොම වුණත් මේ කතාව වැඩ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා කියලා අපිට සඳහන් වෙනවා 2007 හෙල් බෝයි චිත්‍රපටිය එතකොට පැසිෆික් රිම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු ගිලමෝ ඩෙල් ටොරෝ තමයි මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ ඉතින් මේ අධ්‍යක්ෂකවරයා කියන්නේ කවුද මේ ඔස්කා සම්මාන පවා ලබාගෙන තියෙනවා බැඩ්ලි කූපර් එහෙම අපිට මේ කතාවේදී බලා ගන්න පුළුවන් වෙනවා එතකොට මේ කතාව මේ අලුත් කතාව වෙන්න කලින් 1947 දී මේ කෘතිය පළවෙනි ෆිල්ම් ඇඩැප්ෂන් එක ඇවිල්ලා තියෙනවා එතකොට 2021 තමයි අපිට දැන් දෙවන කතාව ඒ කියන්නේ මේකේ රීබූට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ චෙරි කියන කතාව ගැන ගත්තොත් එහෙම චෙරි කියන්නේ නිකෝ වෝල්කර්ගේ කෘතියක් ඉතින් මේක 2018 ආපු කතාවක්. ඒ කියන්නේ මේ කෘතිය නිර්මාණය කළ දින 2018. ඉතින් ඒක පාදක කරගෙන නිෂ්පාදනය කරන කතාවක් තමයි මේ චෙරි කියන්නේ. ඉතින් මේ චෙරි කතාව නම් ගොඩක් දුරට ප්‍රසිද්ධ වෙයි. මොකද මේ කතාව එක හේතුවක් මේක අධ්‍යක්ෂණය කරන්නේ රූසෝ බ්‍රදර්ස්ලා. ඒ විතරක් නෙමෙයි මේකේ ප්‍රධාන නළුව විදිහට අරන් ඉන්නේ රූසලා එක්ක කලින් වැඩ කරපු ටොම් හෝලන්. ඉතින් ඒ හේතුව නිසා ඒ කියන්නේ ඒ පුද්ගලයා නිසා මේ කතාව ප්‍රසිද්ධියකට පත් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ කතාව මොන වගේ තත්වයක් වෙයිද කියලා. ඉතින් බලමු කතාව අහම කොහොම වෙයිද කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් කේඕස් වෝකින්. මේ කතාව මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ මේකේ ට්‍රේලර් එක මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. The Knife of Never Letting Go කියන එක තමයි කේඕස් වෝකින් පොත් තුනේ පළවෙනි පොත. එතන මේ පොත රචනා කරන ප්‍රැක්ටික් නේස් කියන කෙනා. ඉතින් එයාගේ පොත ඇසුරෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ. මේ පොත ගාඩියන්ස් චිල්ඩ්‍රන් ෆික්ෂනල් ප්‍රයිස් එක දිනාගෙනක් තියෙනවා.
මේ ෆිල්ම් එක 2021 ජනවාරි රිලීස් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේනකොට ට්‍රේලර් එක ඇවිල්ලා තියෙනවා. මේ කතාව අධ්‍යක්ෂණය කරන ඩග්ලීම. එතකොට මේ කතාවට සම්බන්ධ වෙනවා ඩේසි රිඩ්ලි, ඒ වගේම ටොම් හෝලන්ඩ්. අතුලත අවදේශම් මේක ඉන්නවා. ඉතින් ටොම් හෝලන්ඩ්ගේ මේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි ෆිල්ම් එක තමයි මේක. ඉතින් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට සුපිරියක් වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද මේ වෙනකොට හොඳ මට්ටමක් මේ කතාව තියෙනවා. ඒ වගේම ලස්සන කන්සෙප්ට් එකක් මේ කතාවේ තියෙනවා. අපිට ඊට පස්සේ බලන්න පුළුවන් ද වුමන් ඉන් ද වින්ඩෝ කියන කතාව. ඒජේ ෆින් කියන එකනා තමයි මේ කතාව රචනා කරන්නේ. වුමන් ඉන් ද වින්ඩෝ. මේක රිලීස් වෙන්න තිබ්බේ අත්‍තරම් 2020. හැබැයි කොරෝනා වෛරස් එකත් එක්ක මේක කල් ගියා. ඒ විතර නෙමෙයි මේ හේතුව නිසා ගොඩක් ෆිල්ම් ස්ට්‍රීම් සර්විස් හරහා පෙන්වන්න කටයුතු කළානේ. අන්න එතනදී මේ වුමන් ඉන් ද වින්ඩෝ කියන ෆිල්ම් එකට පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ තමයි මේක නිෂ්පාදන කටයුතු කරන්නේ ෆොක්ස්ලා. එතකොට ෆොක්ස්ලාගේ මව් සමාගම නැත්නම් මදර් කම්පැනි වෙන ඩිස්නි එක. එතකොට ඩිස්නි මේක ස්ට්‍රීම් කරනවා නම් එයා ඩිස්නි ප්ලස් හරහා මේක ස්ට්‍රීම් කරන්න ඕනේ. හැබැයි මේකේ තියෙන ඇඩල් කන්ටෙන්ට් නිසා ඒක සුදුසු වෙලා නැහැ. ඉතින් කොහොම හරි මෙයාලා කතා කරගෙන Netflix එකත් එක්ක මේක නිකුත් කරන එක Netflix එක හරහා මේක නිකුත් කරන්න බාර දීලා තියෙනවා. කොහොම හරි මේ වෙනකොට ඒක හරි කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමද මේ කතාව අධ්‍යක්ෂණය කළේ තින් ජෝ රයිට්. ඉතින් බලමු මේ කතාව කොහොම වෙයිද කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වෙනවා මේ ලිස්ට් එකේ, කියන්නේ මම ගත්ත ලිස්ට් එකේ තියෙන එකම ප්‍රබන්ධ නෝන කතාව, කියන්නේ ඇත්ත කතාව. ඒ තමයි Killers of the Flower Moon කියන කතාව. මේ පොත රචනා කරන්නේ ඩේවිඩ් ග්‍රෑම් කියන රචකයා. ඔසේජ් ඝාතනය සම්බන්ධ සත්‍ය කතාවක් තමයි මේකේ පෙන්නන්නේ. මේක 2021 පෙබරවාරි මාසෙට කල් ගිහින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. FBI ආයතනයේ පිහිටවල මුල්ම කාල වෙන සිද්ධියක් මේ ෆිල්ම් එකේ තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකක් ගොඩක් ප්‍රසිද්ධ වෙයි. මොකද ලියනාඩෝ ඩි ක්‍රැප්ටියෝසා, රොබර්ට් ඩී නිරෝ ඇතුළු තවත් පිරිසක් තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරමු ආටමිස් කියන කතාව. ඇන්ඩි වියර් විසින් තමයි මේ කතාව රචනා කරලා තියෙන්නේ. ඉතින් එයා කතා කරපු ආටමිස් කියන පොත ඇතුළෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. මේ මෙයාගේ පළවෙනි පොත නෙමෙයි ෆිල්ම් එකක් විදිහට එළියට එන. ඔයාලට මතක නම් 2015 ආපු මාටින් කතාව, අන්නේ කතාවත් රචනා කරන්නේ මෙයා. කියන්නේ පොත රචනා කරන්නේ මෙයා. මේ කතාව ඇතුළේම තමයි මාටින් කතාව වෙන්නේ. ඒ වගේම එයාගේ ආටිමිස් කියන පොත ඇතුළෙන් තමයි මේ ආටිමිස් කියන ෆිල්ම් එක එන්නේ. ඉතින් ආටිමිස් කතාව අධ්‍යක්ෂණය කරන්නේ ෆිල් ලෝඩ් සහ ක්‍රිටෝපර් මිල කියන දෙන්න. මේක සයන්ස් ෆික්ෂන් කතාවක්, අනිවාර්යෙන් සුපිරි කතාවක් වෙයි. ඉතින් මෙතන තියෙන කතාවලට අමතරව තව ෆිල්ම්ස් තියෙනවා ඊළඟ අවුරුද්දේ එන්න තියෙන. ඒ කියන්නේ මොකක් හරි කෘතියක් පාදක වෙලා එන්න තියෙන ෆිල්ම්ස් ගොඩක් තියෙනවා. ඉතින් කියනවනේ මම මෙතනට මේ කරුණු ගත්තේ ලොයිඩ් නිව්කික්ගේ ආටිකල් එකක් ඇසුරෙන්. ඉතින් ඒකෙන් තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් මේ කතාව සුපිරි කියන්න අපිට එක හේතුවක් ගන්න පුළුවන්. මෙතන තියෙන පොත් ටික, මේ පොත් ඔක්කොමගේ ගොඩ ප්‍රසිද්ධ ඒවා. ඒ වගේම මේ කතාවලින් අධ්‍යක්ෂකවරු, සමහර කතාවලින් අධ්‍යක්ෂකවරු ගොඩ ප්‍රසිද්ධයි. ඒ වගේම මෙවලින් නළු නිළියොත් ඒ වගේම හොඳ මට්ටමක ඉන්නා. ඉතින් ඒ හේතු නිසා තමයි මේ කතාව ගොඩක් හොඳ තත්ත්වයකට එයි කියලා බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. කොච්චර හොඳ අධ්‍යක්ෂකවරයෙක් වුණත් කතාවේ අමියම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා ඉස්සරහට. ඉතින් මේ වගේ අලුත් විස්තරයක් අරගෙන අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු. චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු.